චාල්ස් ඩාවින් හා ඔහුගේ පරිණාමවාදය පිළිබඳව විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා ඒවා ඔහුගේ මූලික අදහසට එකඟ නොවන ආකාරයේ අදහස් වලියක් බව හා ඔහු ඓතිහාසිකව පැවතිච්ච තත්ත්වයේ පිළිබඳව අනවබෝධයෙන් ඉදිරිපත් කරන කරුණු බව පෙනී යනවා මේ තිබෙන්නේ චාල්ස් ඩාවින්ගේ කෘතිය ඔහු කෘතීන් දෙකක් මූලික වශයෙන් ලිව්වා ඔහු 1831 දී බීගල් නැමැති නෞකාවේ නැගිලා ස්වභාවිද්‍යාඥයෙක් ලෙස සේවය කිරීමට දකුණු ඇමරිකානු ප්‍රදේශයට ගමන් කළා ඒ ගමනේට ගමන් කිරීමෙන් පස්සේ ඔහු 1839 දී මේ වොයේජ් ඔෆ් බීගල් නමින් කෘතියක් නිර්මාණය කළා ඒ වගේම එයින් හටගත් කරුණු සහ තවත් කරුණු තවත් ඔහු හා සම විද්‍යාඥයෝ සහ ඒ පිළිබඳ කුතුහලය දනවන්නන් සමග විශාල සංවාදයකින් පස්සේ ඔහු 1859 දී ది ఆరిజిన్ ఆఫ్ ది స్పీసీస్ කියන මේ සුවිශේෂී කෘතිය නිර්මාණය කළා. ඒ තාමත්ම රසවත් කෘතියක්. ඔහු හා ඔහුගේ සමකාලිකයන් අතර පරිහරණය වෙච්ච ලිපි ගණදෙනු, ඔහු මේ නිගමනවලට පිවිසිච්ච ආකාරය පිළිබඳව ඉතාමත්ම සරල සැහැල්ලු ආකාරයේ කරුණ දැක්වීමක් මෙහි දක්වා තිබෙනවා. කුමක්ද මේ ඩාවින්ගේ පරිණාමවාදයේ ළමින් හඳුනාගන්න? මිනිස්සු වඳුරන්ගෙන් පැවතෙන බව ප්‍රකාශ වීමක්ද? එසේත් නැත්නම් මිනිසුන්ගෙන් පස්සේ මිනිස්සු තවදුරටත් වෙන ජීවීන් බවට පරිවර්තනය වෙන බවක් පරිණාමය වෙන බවක් එයින් කියවිලා තිබෙනවාද කියන ගැටලුව තමයි මේ දිනවල ඉතාමත්ම ඉහළ ගණෙන් හා බාල ගණෙන් අවර ගණෙන් උත් සාකච්ඡාවට ලක් වෙමින් තිබෙනවා. අපි දන්නවා යුරෝපයේ සංස්කෘතිය, යුරෝපයේ චින්තනය බොහෝ දුරට හැඩගැසුනේ එක පැත්තකින් ක්‍රිස්තියානි චින්තනය මගින්. ක්‍රිස්තියානි චින්තනයේ අත්පොත උනේ බයිබලය. මේ බයිබලයේ තිබෙන පැරණි බයිබලය මුල් ගිවිසුමේ සහ අලුත් ගිවිසුමත් පිළිගත්ත ඒ වගේම යුදෙව්වන්ගේ මූලික ග්‍රන්ථවලත් පිළිගැනීමට ලක් වෙච්ච ස්ලාමීය ආගම්වලත් පිළිගැනීමට ලක් වෙච්ච කාරණයක් තමයි මේ දෙවියන් වහන්සේ ලෝකය මැව්වාය කියන කතාව. බයිබලයේ තියෙන අතිශය වැදගත් පරිච්ඡේදයක් තමයි උප්පත්ති කතාව නමින් හැඳින්වෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් මේ මහ පොළොව මත ජීවය මැවීම පිළිබඳව හා ඒ ජීවය රැකගැනීම පිළිබඳව කරගෙන ගිය ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ කරුණාවන්ත භාවය පිළිබඳව වෙච්ච ඒ කතාව. මේක අපි අභියෝගයට ලක් කරන්න යන්නේ නැහැ. නමුත් ඩාවින්ගේ කතාව වෙනස් කතාවක්. මෙවැනි සංස්කෘතියක ආපු අවස්ථාවේදී අපි දන්නවා ලෝකයේ විවිධ අවස්ථාවල ප්‍රශ්න පැන නැගුණා පල්ලියත් එක්ක විශේෂයෙන්ම ගැලීලියෝ ගැලිලියෝ නිකලස් කොපර්නිකස් කියද්දී ලෝකයේ සූර්යා වටේ යන්නේ කියලා එක පිළිගන්න කට්ටිය සමත් උනේ නැහැ. අපෙත් එදිනදා අත්දැකීම තමයි සූර්යා අපේ වටේ යනවා මිසක් අපි සූර්යා වටේ යන්නේ නැහැ කියන එක. කෙසේ නමුත් මේ අදහස් වලට විරුද්ධව තාමත් බරපතල විදිහට තාමත්ම දැඩි මරණ දඬනය පවා ලබා දෙන ස්වරූපයේ ක්‍රියාවලියක් සංවිධානාත්මක පල්ලිය. ඒ කියන්නේ බයිබලයේ මගින් ආපු කරුණාවන්ත දෙවිය නෙවෙයි ආගමික සංස්ථාවන්වල ප්‍රතිචාරයන් ලැබුණා. මේක ලෝකයේ නොඑක් තැන්වල අදටත් අපිට දකින්න ලැබෙන දෙයක්. නමුත් මේ අදහස් වලට පටහැනිව හිතන්න පතන්න පුළුවන් විදිහේ නිදහස් අදහස් වලියක් විශේෂයෙන්ම 17 වෙනි සියවස, 18 වෙනි සියවස, 19 වෙනි සියවස යන සියවස් වල යුරෝපය තුල ඇති වුණා. ඔවුන් වෙනත් රටවල් වලට ගමන් කළා. යුද්ධ ඇති කරගත්තා. අධ්‍යක්ීම් ලබා ගත්තා. ඒ වගේම නිදහස පිළිබඳ අලුත් ලිබරල් අදහස් ඔවුන් වෙත ආවා. රාජාණ්ඩුවට එරෙහිව නැගී සිටීම් සිද්ධ වුණා. ආගමික සංස්ථා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. නිදහස් චින්තකයින් ඇති වුණා. විශේෂයෙන්ම එතෙක් පැවති ඒ ගොවි ආර්ථිකය වෙනුවට කාර්මික විප්ලවයේ ආරම්භය 1760 ගණන්වල අගභාගයේදී එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් ආරම්භ වුණා. හැබැයි මතක තියාගන්න ඒ වෙන විට ලෝකයේ ලොකුම ආර්ථිකයන් හා නිෂ්පාදන රටාව තිබුණේ චීනය හා ඉන්දියාවේ. ඒතර මේ චීනය හා ඉන්දියාවට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට නව තාක්ෂණය පිළිබඳ අදහස, නව මූලධර්ම පිළිබඳ අදහස, නව වාණිජය පිළිබඳ අදහස එක්ක ඒ ලැබිච්ච නව සම්පත් වලින් නව ධනෙන් යුරෝපය ඇතුලේ මහා විප්ලවකාරී පරිවර්තනයක් සිදු වෙමින් පැවතුණා. ඒක එංගලන්තෙත් ඒ විදිහටම පැවතුණා. මෙන්න මේ කාලය තමයි ඩාවින් ගෙත් බොහොම සමීප මිතුරෙක් ඩාවින් ගෙත් ගුරුවරයෙක් හැටියට හඳුනා ගන්න පුළුවන්
චාල්ස් ලයිලි ඔහු ඉතාමත්ම විප්ලවකාරී අදහසක් ඉදිරිපත් කළා ඒක තමයි මේ අපාවට තියෙන භූගෝලීය ලෝකයේ ගැන විශේෂයෙන්ම කඳු කොහොමද ඇති වෙලා තියෙන්නේ ගංගා කොහොමද ඇති වෙලා තියෙන්නේ ඇතැම් තැන්වල පස රතු පාට වෙලා තියෙන්නේ ඇතැම් තැන්වල පස කළු පාට වෙලා තියෙන්නේ ඇතැම් තැන්වල ගල් මතු වෙලා තියෙන්නේ මහා විශාල කඳු යායවල් ඇති වෙලා තියෙන්නේ තවත් තැන් මහා දීර්ඝ තැනිතලා බවට පත් වෙලා තියෙන්නේ මේ භූගෝලීය පිහිටීම් කොහොමද ඇති වෙලා තියෙන්නේ ඒ වගේම සමුද්‍රය කොහොමද ඇති වෙලා තියෙන්නේ දූපත් කොහොමද ඇති වෙලා තියෙන්නේ මහා දීප කොහොමද ඇති වෙලා තියෙන්නේ වගේ කාරණා සම්බන්ධයෙන් උවදගත් අදහසක් පළ කළා ඒ කුමක්ද මේවා මේ ලෙස පත් වෙලා තිබෙන්නේ වසර ලක්ෂ දසලක්ෂ මිලියන බිලියන ගණනක් තිස්සේ සිදුවෙච්ච ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට කියන ගල් ගෙවි ගෙවි යමින් පස් ඇති වෙන බව ඒ වගේම ශාක මිය යමින් කාබනික ස්තර ඇති වෙන බව ජලය හිම දිය වෙමින් පහත් බිම් වලට ඒවා ගමන් කිරීම විසින් ජලාස ගංගා ඇති වෙන බව ඒ වගේම සාගරයේ උස් පහත් වීම මත දූපත් ඇති වෙන බව මහත් දීප ඇති වෙන බව සරලම කිව්වොත් මේකයි ඒ අනුව මේ භූගෝලීය ලෝකය කාලාන්තරයක් තිස්සේ භූ විෂමතාවයන් ඇති කර ගනිමින් පරිණාමය වෙමින් පවතිනවාය කියන විප්ලවකාරී අදහස මේ චාල්ස් ලයිලි ප්‍රකාශයට පත් කළා මේ අදහස බීගල් නෞකාවේ නැග ගිහිල්ලා ඒ තොරතුරු එක්සස් කරගත්ත චාල්ස් ඩාවින්ටත් බරපතල ලෙස බලපෑවා චාල්ස් ඩාවින්ට පැවරිච්ච වගකීම තමයි මේ බීගල් නෞකාවේ යෑමේදී විවිධ ජීවීන් ඇතැම් විට කුඩා ජීවීන් ඇතැම් විට ශාක විශේෂ ඇතැම් විට පොසිල මේවා එකතු කර ගැනීම ඔහු මේ චාරිකාවේ වසර ගණනාවක්ම ගියා එහිදී ඔහුගේ සටහන් ඒ බීගල් චාරිකා කෘතියේ ඔහු ලියලා තිබෙනවා එතකොට ඔහු නැවත එංගලන්තයට පැමිණුණාට පස්සේ ඔහු ලයිලි හා ඕවන් කියන ඒ චරිතත් තවත් අතිවිශාල පිරිසකුත් එකතු වෙලා මේ තමන් සොයාගත්ත ජීව විශේෂ පිළිවෙලකට අපි කියනවා කැටලොග් කරන්න ඔවුන් පෙළඹුණා මේක තමයි මේ එංගලන්තයේ ප්‍රමුඛ බටහිර රටවල ඇතිවෙච්ච ඉතා වැදගත් විද්‍යාත්මක ක්‍රියාවලිය. ඒ කියන්නේ තමන් සතු දැනුම පිළිවෙල කිරීම. ඒ නිකන් තැන් තැන් වල ඒවා අට්ටි ගහගෙන ඉන්නේ නැතුව පිළිවෙලකට යම් කිසි ආකාරයකට සකස් කිරීම මේ ලෙස තමන් සොයාගත් විවිධ මත්ස්‍ය විශේෂ එහෙම නැත්නම් මොලස්කාවන් එහෙම නැත්නම් ශාක විශේෂ මේ වගේම පොසිල මේවා විවිධ රටාවන් වලට පරීක්ෂා කරගෙන යාමේදී මේ තුන්දෙනාටම තේරිච්ච කරුණු කීපයක් තිබෙනවා එකක් තමයි මතු පිටින් යම් යම් භූගෝලීය ප්‍රදේශවල සමහර විට එක රටක නෙමෙයි සමහරට දූපතක සමහරට වෙනත් රටක ඒ භූගෝලීය ප්‍රදේශවලට ආවේනික විවිධ සතුන් ඉන්න බව අපි උදාහරණයක් ඇරෙට ගත්තොත් ගෙම්බෙ එක රටක ඉන්න ගෙම්බා නෙමෙයි තවත් රටක ඉන්නේ ඔහුට ඒ කලාපයට අනුකූලව එහි දේශගුණයට භූගෝලීය තත්ත්වයට අනුකූලව වෙනත් ස්වරූපයන් තිබෙනවා හැබැයි මේ ගෙම්බන් සියලු දෙනාවම අරගෙන බැලුවට පස්සේ ඒ ගෙම්බන්ගේ ක්‍රියාවලිය දිහා බැලුවට පස්සේ එහි යම් රටාවක් මේ සියලු දෙනාටම පොදු යම් රටාවක් දැක ගන්න පුළුවන් ගෙම්බු අතර විතරක් නෙවෙයි වෙනත් ජීවීන් අතරත් විසිරී ගිය යම් රටාවක් තිබෙන බව ඔවුන් අවබෝධ කරගත්තා. එක එක දෙක මේ සියලු දෙනාම කිසියම් ආකාරයකින් ආදී පූර්වජනේ එහෙම නැත්නම් common ancestor කෙනෙක් ගෙන් පැවතුණු බවට ඔවුන් විශ්වාස කරන විදිහේ සාධක ඔවුන්ට ලැබුණා. එතකොට යම් යම් ජීවීන් ගෙම්බන් වෙන්න පුළුවන්, කුරුල්ලන් වෙන්න පුළුවන්, නොයෙක් පක්ෂි වර්ග වෙන්න පුළුවන්. නමුත් ඒ අය අතරේ යම් රටාවක් තියෙනවා විවිධ භූගෝලීය ප්‍රදේශවල ඒගොල්ලෝ හිටියට. ඒ වගේම ඒගොල්ලන් පත් වෙච්ච මුල් පුජ්‍යලෙක් එහෙම නැත්නම් common ancestor කෙනෙක් ඉන්නවා. මේ මතය අදටත් හුඟක් දෙනෙක් අභියෝගයට ලක් කරනවා. මේක එක්තරා කෙනෙක් ඌනිතවාදයේ හැටියට හඳුන්වනවා. මේ ඩාවින්ගේ කෘතියේ මෙය විදහා දක්වලා තියෙන එක සටහනක් තමයි මේක. ඒ කියන්නේ මේ විවිධ ජීව විශේෂ අපි මාංශ භක්ෂක එහෙම නැත්නම් කිරි ආහාරයට ගන්න අය, බිත්තර වලින් ඉපදෙන අය, පැටවු ජනනය කරන මේවක නොඑක් විදිහට අපි විකණ්ඩණය කරලා ගියාට පස්සේ මේ එන අය අතරින් මේ ආකාරයේ වෙන්වීමක් කරගන්න පුළුවන් කියන එක ආවා. එතකොට මේක තමයි එක අදහසක්. මේ අදහස අද වෙනකනුත් ඇතැම් අය අභියෝගයට ලක් කරනවා. ඒක මතක තියාගන්න. මේක මේ
අවසන් කරපු පුරාවෘතයක් නෙවෙයි. හැබැයි තාමත්ම වැදගත් බලගත් නිගමන දෙකක්. ඒ අවස්ථාවේ ලෝකයේ පැවතිච්ච හැටියට විද්‍යාඥව විශ්වාස කරපු ආකාරයට විප්ලවකාරී චින්තනයක් තමයි වුන් ඉදිරිපත් කළේ. ඊළඟට ඔය ඇල්ෆ්‍රඩ් චාල්ස් කියන පුද්ගලෙ තව ඉතා වැදගත් මතයක් ගෙනාවා. ඒක යම් කිසි ප්‍රමාණයකට ඩාවින්ටත් බලපෑවා. මොකද ජාවින් මේ කෘතිය ලියන්න බීගල් කෘතියෙන් පස්සේ අවුරුදු 20ක පමණ කාලයක් ගත්තා. මොකද නොඑක් දෙනා එක්ක සාකච්ඡා කරන්න, නොඑක් දෙනා එක්ක මේ දැනුම බෙදා ගන්න, ඒ වගේම පල්ලියෙන් කොයි විදිහේ ප්‍රතිචාරයක් එයිද කියලා අතිවිච්ච ගැටලුව වගේ නොඑක් ගැටලු මත ඔහු සෑහෙන කාලයක් ගත්තා. මේ කාලය ඇතුළත ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කළා ඇල්ෆ්‍රඩ් චාල්ස්. ඔහු කිව්වා මේ ලෝකය එකම ගැටුමක්, මේ ජීව විශේෂ අතර පවතින එකම ගැටුමක්, ආහාර දාමවල අතර තියෙන එකම විශාල තරංගයක්, ජීවත් වීම සඳහා කරන අසීමාන්තික තරංගයක්. ඒක අපිට පේනවා කැලෑවකට ගියාම මේ ජීවත් වීම සඳහා කරන තරංගේ, ගස් ආලෝකය හොයාගන්න දරන තරංගේ, ලොකු ගස් පොඩි ගස් වලට උඩින් යන්න තියෙන තරංගේ, ඒ වගේම කුඩා කෘමීන් හූනන් වැනි අය ආහාරයට ගැනීමට තියෙන තරංගේ, ඒ හූනන් ආහාරයට ගන්න කුරුළු වර්ග දක්වන උනන්දු, ඒ වගේ මේ කුරුල්ලන් ආහාරයට ගන්න සමහරට කොටි වගේ සත්තු ආහාර දාමේ ඉහළින් ඉන්න අය ගන්න තරංගේ. ඉන්සවකුව ශක්තිවන්තයා පවතින survival of the fittest, ශක්තිවන්තයා අවසාන වශයෙන් පවතින. එතකොට මේ අවසානයේ අපාතර මේ අද පවතින මේ ජීව පිරිස ඉතුරු වෙලා ඉන්නේ තවත් විශාල පිරිසක් පරාජිත කරලා තමයි මොවුන් මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. එතකොට මේකේ තල ගණනාවක් තිබෙනවා. මීට සියවසකට පෙර වෙනස්ම ආකාරයක ජීවීන් පිරිසක් ජීවත් වෙලා තියෙනවා. මේට තවත් සියවසකට පෙර ඊටත් වඩා වෙනස් ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙලා තිබෙනවා. එතකොට එම සියලු දෙනා ගැන අදහස් අපිට පොසිල වලින් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පැරණි වාර්තා වලින් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් ඒ අයව පරාජය කළා ශක්තිවන්තයා පවතින බව තමයි ප්‍රකාශයට පත් වුනේ. ඇතරම මේ මෑතදී ඔස්ට්‍රේලියාවේ තස්මේනියාව නැමැති දූපතේ ජීවත් වෙච්ච ඒ තස්මේනියානු ව්‍යාග්‍රයාගේ අන්තිම ව්‍යාග්‍රහ ඔහු මිනිස්සු ඝාතනය කළා දැම්මා. ඒ ගිය ඉංග්‍රීසි ජාතිකයන් ඇතුළු විදේශිකයන් හිටපු සියලුම ව්‍යාග්‍රයන් ඝාතනය කළා. ඉතුරු වෙච්ච අන්තිම එකාගේ ඔහුගේ ඇටසැකිල්ල මේ මෑතදී සොයාගනු ලැබුවා. අන්තිම ව්‍යාග්‍රහව මරා දමලා තිබුණේ 1930 ගණන්වල. ඒතර ඒ ව්‍යාග්‍රය අද ලෝකේ නැහැ. හැබැයි ඔහු ඉඳලා තියෙනවා. අර ශක්තිවන්තයා ඔහු විනාශ කළා දාලා තියෙනවා. ඉතින් මේක තමයි ආපු එක. එතකොට අන්න ඩාවින්ගේ දෙවනි නිගමනය මේ විවිධ අය විවිධ ආකාරයේ වෙනස්කම් වලට ලක් වෙමින් ඔවුන් උත්සාහ කරනව පවතින තරඟයක් දෙනව ජීවත් වෙන්න, එතෙන්දී ශක්තිවන්තයාට වැඩි ඉඩකඩක් තියනව පවතින දුර්වලයාට වඩා. ඒක තමයි පරිණාමයේ ක්‍රියාවලිය හැටියට ඔහු දැක්කේ. මෙහිදී ඉතාමත්ම වැදගත් කරුණක් ඩාවින් තවත් අදහසක් ගෙනාවා. ඒක තමයි මේ ප්‍රවේණිය, තාත්තලගෙන් පුතාලට අම්මලගෙන් දුවලට යන මේ ප්‍රවේණිය රැගෙන යන ක්‍රියාවලිය මොකක්ද කියන එක. ඔව් එහිදී ඉතාමත්ම කුඩා යම් ක්‍රියාදාමයක් ජීවීන් තුළ සිදුවෙනවා මේ ප්‍රවේණිය ඉදිරියට ගෙන යාමට කියන නිගමනයට ඔහුත් පැමිණියා. තවත් ඇත්ත ඒ කාලේ පැමිණලා තිබුණා මේ ජීවයේ ඉදිරියට යන්නේ එම ක්‍රියාවලිය ඔස්සේ කියලා පෙන්ලා තිබුණා. ඒ වගේම මේ ක්‍රියාවලියේදී නිතර අපිට හැෙන තර්කයක් තමයි විකෘතිය. යම් යම් විකෘතීන් ඇති වෙනවා. මිනිසුන්ගේ, සත්වයින්ගේ ශාකවල විකෘතීන් ඇති වෙනවා. හැබැයි ඇතැම් විකෘතීන් වලට අර පරිසරයේ අභියෝග වලට මුහුණ දෙන්න බැරුව ශක්තිවන්තයා ජයගනී කියන මූලධර්මයට මුහුණ දෙන්න බැරුව වඳ වෙලා යනවා. නමුත් ඇතැම් මේවා ඔරොත්තු දෙමින් පවතින. මෙන්න මේ නිසා මේ පරිණාමයේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ විකෘතීන් බිහිවීම විසින්ය. ඒ තුලින් තමයි නවීන ජීවීන් බිහිවෙන්නේ, ඒ වගේම අලුත් ජීවීන් බිහිවෙන්නේ. මේ විකෘති වීමේ ක්‍රියාවලිය සබහාදහමේ ආශිර්වාදයක් මිසක් ඒක විකෘතියක් නෙවෙයි කියන අදහසත් මේක තුලින් ආවා. ඒ තුලින් තමයි මේ පරිණාමය පිළිබඳ ගැටලුව ඔහු ඉදිරිපත් කරේ. මේ ක්‍රියාදාමයේ ඉදිරිපත් ඒ අනුව මනුෂ්‍යයා නැමැති ඒ පොකුර, වානරයාගෙන් පැවතෙන ඒ පොකුර එක මේ විශාල ජීව වෘක්ෂයේ විශාල අත්තක්. ඒ වගේම බිලාල පවුල, සිංහා ව්‍යාග්‍රය වගේ ඉහෙලිම ඉන්නෝ ඒ බිලාල පවුල එක ලොකු පවුලක්, එක ලොකු වංශයක්.
එතකොට ඒවයේ මූලික සතුන් ඉන්නවා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ගියාම කියන එක තමයි මේ තුලින් මතුවෙච්ච අදහස. ඉතින් මේක ඒ අවස්ථාවේදී අපි මතක තියාගන්න ඕනේ ඒ අවස්ථාවේදී මේක විප්ලවකාරී අදහසක්. ඒ වගේම යම් කිසි ආකාරයකට අදටත් අපිට වටපිටාව බැලූ පමණින් අද වගේ ජාන විද්‍යාව සහ අනිකුත් විද්‍යාවන් දිනු වෙලා තිබුණේ නැහැ. නමුත් අදටත් ඒ ක්‍රියාවලින් පැහැදිලි කර ගැනීමට හැකියාවක් ලැබෙන ආලෝකයක් ලැබෙන විද්‍යාත්මක සිද්ධාන්තයක් බව ප්‍රකාශ කළ යුතුයි. මේ ඩාවින්ගේ අදහසට කිට්ටුවෙන් යන මේ පරිණාමය පිළිබඳ ඊටත් වඩා වැදගත් අදහසක් ප්‍රකාශ කරා ළමක්. ඔහු කිව්වා මේ ජීවීන්ගේ විකෘතිභාවය කියන එක ඇති වෙන්නේ ඒක මේ අහම්බයක් හැටියටම ඇති වෙනවා නෙවෙයි පරිසරයට දක්වන ප්‍රතිචාරයක් ලෙසයි ඒක ඇති වෙන්නේ. පරිසරය තුල වඩාත් හොඳින් ජීවත් වෙන්න ජීවීන් දක්වන උනන්දුව ඔහුගේ අභ්‍යන්තරයෙන් පැන නගින පැවැත්ම පිළිබඳව ඇති වෙන ආශාව ක්‍රියාවලිය විසින් තමයි ඔවුන්ගේ මේ වෙනස් වීම සිදු වෙන්නේ කියලා මතයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම බරපතල මතයක්. අපි දන්නවා මේ චීන ජාතිකයන් ඒ වගේම ඉන්දුනීසියානු ඒ කලාපයේ ඉන්න බොහෝ දෙනෙක්ගේ ඇස් හීනි අපි කියන ස්ලිට් අයිස් කියලා. ඒක ඒගොල්ලන් නම් දකින්නේ ඒගොල්ලන්ට කරන මහා අපහාසයක් ඇටිට. මම මේ ඉදිරිපත් කරන්න උන්ට අපහාසයකට නෙවෙයි ඇස් දිග ඇරිලා නැහැ පුංචි. මේකට හේතුවක් හැටියට ප්‍රකාශ වෙලා තියෙනවා කාලයකට පෙර ඇතිවෙච්ච දවන්ත ගිනිකඳු විදාරණයක් විසින් වසර කීපයක් අහසේ ඉර වැහිලා ගිහින් තිබුණා. ඒ අවස්ථාවේදී අඳුරු තත්වයට හුරු වෙන්න යාමේ ප්‍රතිඵලයක් හැටියට પરම්පරා ගණනක් තුල මේ ඇස් කුඩා වුණාය කියන එක එක්තරා අදහසක් පමණයි. ඔප්පු කරපු කාරණයක් නෙවෙයි. දැන් මේ මෑතදිත් ඉන්දුනීසියාවේ ජවන්ත ගිනිකන්දක් උපුරලා ගියා අඳුර වෙලා ගත්තා ඒ පැත්ත. නමුත් මිනිස්සු දැන් අද දියුණු තත්වයක් නැද මිනිසුන්ට පලා යන්න පුළුවන්. වෙනත් තැන් වලට ගමන් කරන්න පුළුවන්. ලෝකේ වෙනත් තැන් වලට යන්න පුළුවන්. නමුත් ඒ වගේ තත්වයක් ඇති නොවුනොත් දැන් අර මේ පරිසරයේ තත්වයට උන් උරුතු දෙන ස්වරූපයක් ස්වභාවයෙන්ම ඇති කරගත්තා. අපි දන්නවා මම දන්නවා තවත් සමහර පැතිවල ඉන්දුනීසියාව වැනි පැතිවල විශේෂයෙන්ම කම්පුචියාවේ එහෙම ගංගාවල ජීවත් වෙන මිනිසුන්ට විනාඩි ගණනාවක් දියට රැඳී ඉන්නීමේ හැකියාව තියෙන කිසිම ඔක්සිජන් භාවිතයකින් තොරව. ඒ කියන්නේ අර ජීවිතය ගෙන යන කාලාන්තරයක් තිස්සේ ඔවුන් තුල ඇති වෙලා තියෙන මේ ක්‍රියාවලිය විසින් ඔවුන් ඒවට පැවැත්මට ඔරොත්තු දෙන ආකාරයට හැදිලා තියෙනවා. විශේෂයෙන්ම අද ධාවන ශූරී පාපන්දු ක්‍රීඩාවේ කළු ජාතිකයෙක් මේ දස්කම්පාන ප්‍රධාන හේතුවක් තමයි. වහල් යුගයේදී ඔවුන්ගේ නැසිය මිතුරන් වින්ද අසයි මාන්තික වද වේදනා විසින් පැවැත්මට දක්වපු ඒ දවන්ත තරංගයේ විසින් ඔවුන්ගේ ශරීර ක්‍රියාවලිය බොහොම බලගත් ශක්තිමත් ඉක්මනින් ශක්තිය පරිවර්තනය කරන්න පුළුවන් තත්වයකට අද හැටියට ගත්තොත් ජාන පද්ධතියේ වෙනසකට පත් වුණා කියන එක. මේක තමයි මේ දියුණු අදහස තමයි ළමක් ඉදිරිපත් කළේ පරිණාමයේ ක්‍රියාවලිය හැටියට. කෙසේ වෙතත් මේ කාලේ හිටපු බරපතල තවත් විද්‍යාඥයෙක් ඩාවින්ගේ බොහොම කිට්ටුවෙන් හිටපු කෙනෙක් ජෙන්කින් ඔහු මතු කරපු ප්‍රශ්නයක් තමයි දැන් මේ ප්‍රවේණිය ඉදිරියට යන්නේ කොහොමද? තාත්තගෙන් පුතාට අම්මගෙන් දුවට එහෙම නැත්නම් අම්මගෙන් පුතාට යද්දි පරම්පරාවක් පරම්පරාවක් පස්සට යන්න යන්න මේ ප්‍රවේණිය දුර්වල වෙනව නේද? අම්මගෙන් තාත්තගෙන් එකක් ලැබුණා නම් ඒක පුතුන්ට යනකොට භාගයයි දුවට යනකොට භාගයයි. ඒ භාගයේ ඔවුන්ගේ මුණුබුරු මිරිමිරියන්ට යනකොට 4න් 1යි. ඔවුන්ගේ ඊළඟට මේ මුණුබුරු වගුරුට යනකොට 8න් 1යි. මේ විදිහට මේක බැලූ බැල්මට රේඛීය විදිහට කල්පනා කළොත් මේක දියාරු වෙමින් යනවා නේද? එහෙනම් කොහොමද මේ ප්‍රවේණිය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ? කියන බලපතර ප්‍රශ්නය ඔහු ඇසුවා. මේකට පිළිතුරු ලැබුණේ මැන්ඩෙල්ගෙන්. ඔහු තමයි මේ වර්තමාන ජාන විද්‍යාවේ පියා. මට ඇත්තටම වාසනාව ලැබුණා ඔහු විසින් කරන ලද ඒ අපි කවුරුත් දන්න අර මෑට පරීක්ෂණය ඔහුගේ කුඩා පල්ලියේ කරපු ඒ පරීක්ෂණය පිළිබඳව තොරතුරු සියසින් දැක ගන්න. ඒ අනුව තාමත්ම වෙහෙස මහන්සියෙන් ඔහු දශකයකට අධික කාලයක් ඔහුට පූජකෙක් වෙන්න අවස්ථාව නොලැබිච්ච නිසා තාමත්ම කැපවීමෙන් කළ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නොවෙනස්වන යම් ක්‍රියාවලියක් ජානේ නමින් තිබෙනවාය කියන එක මේ ප්‍රවේණිය හරහා අවශ්‍ය කරන මුල් අඩිතාලම දාන්න ඔහුට හැකියාව ලැබුණේ. මේ පරිණාමවාදයේ ඉතාමත්ම භයානක පැත්තකුත් මතුණා. ඒ තමයි මේ පරිණාමවාදය ජීව පරිණාමවාදයක් මානව පරිණාමවාදයක් දක්වා ඇතැම් අය රැගෙන ගියා. ඒ 19 වසරේ අගභාගයේදී එක පැත්තකින් හේගල් වැනි අය කාල් මාක්ස්ගේ පන්ති අරගලය හා ඓතිහාසික ඩයලෙක්ටික වාදය ලබා ගැනීම සඳහා ඔප්පු කිරීම සඳහා
මේ මානවයාගේ මේ ගැටුම ශක්තිවන්තයා පවතිය කියන මේ මූල ධර්මය ගැටුමෙන් අලුත් දෙයක් ඉපදෙනවාය කියන මේ අදහස යොදාගත්තා. හෙගල් විසින් ලියන ලද පෞල ඒ වගේම පුජ්ජලික දේපල ක්‍රමය ඇතිවීම පිළිබඳ ඓතිහාසික කෘතියේදී ඔහු මේ මානව සමාජයන් විශේෂයෙන්ම වහල් යුගයෙන් වැඩවසම් යුගයට වැඩවසම් යුගයෙන් ඉන්පස්සේ ධනපති යුගයට ධනපති යුගයෙන් සමාජවාදී යුගයට පැමිණීම පිළිබඳව මේ පරිණාමවාදයේ මානව පරිණාමවාදයක් පිළිබඳ යම් අදහසක් පළ කරනවා. තවත් පැය හිටියා ඊට වඩා භයානක පරිණාමවාදයක් යෝජනා කළා. ඔවුන් ප්‍රකාශ කළා ජීවීන් අතර නෙමෙයි මිනිස්සු අතරත් උසස් මිනිස්සු ඉන්නවා පහත් මිනිස්සු ඉන්නවා කියලා. මානව පරිණාමයේ උසස් ගණයේ පිරිස ඉන්නවා පහත් ගණයේ පිරිස ඉන්නවා. ඒකට අපි කියනවා මේ විද්‍යාවට යුජිනික්ස් කියලා. මේක මේ යුරෝපයේ හැම රටකම පාහේ. එංගලන්තේ, ඇමරිකාවේ, ඒ වගේම යුරෝපයේ අනිකුත් රටවල ජර්මනියේ හැම තැනකම විශ්වාස කළා අප්‍රිකාවේ මිනිස්සු පහත්, ආසියාවේ දුඹුරු මිනිස්සු පහත්, ජපානයේ, චීනයේ කහ මිනිස්සු පහත් අපි තමයි උසස් අය කියලා. ඒක වුන් දැක්කේ අපි දියුණු වෙලා තියෙනවා, අපි ධනෙ උත්පාදනය කරලා තියෙනවා, අරගොල්ලන්ට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ සංස්කෘතික පරිණාමයේ බලය තියෙන්නේ අපිටයි කියන විශ්වාසය ඇවිල්ලා දුර්වලයින් පාගා දැමීමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. මේ මුලින් පටන් ගත්තේ මානව විද්‍යාඥයින් ජීව විද්‍යාඥයින් අතරේ. එය තමයි පසුව හිට්ලර් වැනි අය තමන්ගේ යුදෙව් සංහාරයට සහ උසස් ආර්ය මිනිසෙක් බිහි කර ගැනීම සඳහා වෙච්ච ව්‍යාපාරයකට මුල් තැන දුන්නා. මතක තබා ගන්න මම නිතර අවධානය කරන එකක් හිට්ලර් හා චර්චිල් අතර මතවාදීමේ වශයෙන් කිසි වෙනසක් තිබුණේ නැහැ. ආසියාවේ දුඹුරු මිනිස්සු ගැන, අප්‍රිකාවේ කළු මිනිස්සු ගැන, එහෙම නැත්නම් ජපානයේ, චීනයේ කහ මිනිස්සු ගැන කල්පනා කරනකොට ඔවුන්ට කිසි වෙනසක් තිබුණේ නැහැ. ඔවුන් ඔක්කොම පහත්ව හැටියට තමයි සැලකුවේ. ඔවුන් අවමානව පිරිසක් හැටියට සැලකුවේ. එහෙම නැත්නම් භාගයට මිනිස්සු හැටියට තමයි සැලකුවේ. ඔවුන් අතර තිබිච්ච තරඟය වඩා ශ්‍රේෂ්ඨ ජර්මන් වරුන්ද, ඇංග්ලෝ සැක්සන් වරුන්ද කියන ප්‍රශ්නය ගැන විතරයි. ඉතින් මේකට ආවෙත් මේ මානව පරිණාමය මේ විදිහට වෙනවාය කියන අර යුජිනික්ස් ඒ මූලධර්ම කරලියට පැමිණීම නිසා. ඉතින් ඕක තමයි පරිණාමයේ කතාව. විශේෂයෙන්ම ජාන විද්‍යාව ඉතා ශීඝ්‍රයෙන් පිමි ගානකින් පසුගිය සියවසෙත් මේ සියවසෙත් වර්ධනය වෙලා සෑම මිනිහකගේම ජාන අපිට ඒ සංයුතිය පිළිබඳ ඒවා වෙනස් වීම පිළිබඳව අතිවිශාල දියුණු තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ශුද්‍ර ජීව විද්‍යාව ඉතාම දියුණු තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම ශුද්‍ර ජීව විද්‍යාත්මක තොරතුරු තාක්ෂණය වැනි දේවල් ශීඝ්‍රයෙන්, බයෝ ඉන්ෆර්මැටික්ස් වැනි දේවල් ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ජීන් ඉංජිනියරින් කියලා එකක්ම වර්ධනය වෙලා තියෙනවා. පසුගිය කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී එහි බලය අපි අත්දැක්කා. ඉතින් මේ තත්ත්වයන් එක්ක බලන කල අපිට පේනවා එම ශේෂ්ත්‍රයන් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙලා තිබෙන බව. මේ ගැන මේ මානවයා මෙතනින් ඔබට පරිවර්තනය වෙයිද, මොහුත් මෙතනින් ඇයි පරිණාමය නතර වෙලාද කියන ප්‍රශ්නය අපි ගත්තොත් අපිට කියන්න තියෙන්නේ වසර ලක්ෂ ගණනක්, දසලක්ෂ ගණනක් ගියා මේ හෝමෝ සේපියන් තත්ත්වයට පත් වෙන්න. ඒ හෝමෝ සේපියන් තත්ත්වෙන් මෙතෙන්ට පත් වෙන්න ගිහිල්ලා තියෙන්නේ වසර දහස් ගණනක් පමණයි. නමුත් අපි මතක තබා ගත යුතුයි අපි දැනටම අපේ ජීවය ශීඝ්‍රයෙන් වෙනස් කරගෙන යනවා කෘතිමව. අපි යම් යම් ආකාරයට මුල් කාලේදී අපේ ඇස් දුර්වල වෙනකොට අපි කණ්ණාඩි දැම්මා. ඒ වගේම අතක් නැතුණාම අපි බොරු අතක් දාගත්තා. හැබැයි දැන් ඥාන විද්‍යාව මගින් අපි කැමති වර්ණයක් තියෙන දරුවෙක් ලබා ගන්න, අපි කැමති හැඩරුවක් තියෙන කෙනෙක් ලබා ගැනීමේ හැකියාව පවා ලබා ගනිමින් තිබෙනවා. ඒක තමයි ක්ලෝනින් කියලා පසුගිය කාලේ ඇතිවෙච්ච ක්‍රියාවලිය. ඉතින් ඒ අනුව දැන් මිනිස්සයා මේ ජීව පරිණාමයට අත තියලා ඒ ජීව පරිමාණය තමන්ට ඕන ආකාරයට වෙනස් කරලා වෙනස්ම ජීවියෙක් බවට තමන්පත් වෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමන්ට කැලෑවේදී අභියෝග කරපු සිංහයා ගුදුරක් වුණා, සිංහයාගේ ගුදුරක් වුණා, ව්‍යාග්‍රයාගේ ගුදුරක් වුණා, දිවියගේ, වලහගේ, අලියාගේ ගුදුරක් වුණා මිනිස්සු. නමුත් අද මේ තොරතුරු සංනිවේදනයේ තිබිච්ච හැකියාව, සංජානනයේ ඔහු ලබාගත් විප්ලවකාරී පරිවර්තනය, සංනිවේදනයේ ඔහු ලබාගත් විප්ලවකාරී පරිවර්තනය, විශාල පිරිසක් එකට එකතු කර ගැනීමට ඔහුට තිබිච්ච සංවිධානාත්මක හැකියාව, ඒ වගේම කෘෂිකර්මයෙන් ඔහු ලබාගත් විප්ලවය, ගහකොළ සතාසී පාවා හීලෑ කර ගැනීමෙන් ඔහු දක්වපු ක්‍රියාවලිය, නගර නිර්මාණයෙන් මේ ඒ වගේම ගොඩනැගිලි නිර්මාණයෙන් ඔහු මේ මහ පොළව
හීලා කරගන්න දක්වපු ඒ හැකියාව ඒ වගේම ඔහු ඔහුගේම ජීව ක්‍රියාවලිය වෙනස් කිරීමට ඔහු දක්වපු හැකියාව කියන්නේ මේ හැකියාවන් විසින් මිනිස්සු දැන් ස්වභාව ධර්මයේ විසින් කරගෙන ගිය ක්‍රියාවලිය තමන් අතට අරගෙන තමන් තමන්ව වෙනස් කර ගැනීමේ ක්‍රියාවලියකට ගමන් කරමින් තිබෙනවා එතකොට විද්‍යාව හා තාක්ෂණයේ හිට්ලර් පන්නේ චර්චිල් පන්නේ ජාතිවාදී ක්‍රියාවලියක් ආවොත් සුපිරි මිනිස්සු ගණයක් මේ ඉන්න මිනිස්සු අතරින්ම ජාන පරිවර්තනයෙන් බිහි කර ගැනීමට උත්සාහයක් අනාගතයේ දැරෙන්නත් පුළුවන් බව මතක තබාගෙන අපි ජීවත් විය යුතුයි එවැනි ජීව තාක්ෂණ ක්‍රියාවලියක් නවනාසිවාදයක ආරම්භයක් විය හැකි බවත් පරාජිත වහල්ලු බවට ශක්තිවන්තයා ජයගෙන පරාජිත වහල්ලු බවට මුළුමහත් මානව සමාජයේම පත්වීමේ අනතුරක් මේ විද්‍යාවේ ලබාගෙන තියෙන දවැන්ත පිමි අතරේ තිබෙන බව අපමතක නොකළ යුතුයි